ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ විද්වත් සාකච්ඡාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. සෑම දිනකම ලක්ෂපතියේ, සෑම මාසයකම මිලියනපතියේ, කැලින් මිලියනපති. පුලින් බැක් ෆ්‍රොම් ද බ්‍රින්ක් යන තේමාව යටතේ මෙම විද්වත් සාකච්ඡාව පැවැත්වුණා. ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව ණය සහන කාල සීමාවකට මුහුණ දුන්නා. ඒ වගේමයි චීනයේ ඇතුළු ද්විපාක්ෂික ණයහිමිකරුවන් සමග සාකච්ඡා කිරීමත් සිදු කරනු ලබනවා. දැන් එහි තත්ත්වය කුමක්ද? මම අනිවාර්යෙන් කිව යුතුයි, අපි ද්විපාක්ෂික ණය සාකච්ඡා සම්බන්ධයෙන් හොඳ ස්ථාවරක සිටිනවා. පළමුවරට අපට ධනාත්මක වර්ධනයක් ළඟා කිරීමේ අවස්ථාවද හිමි වුණා. මම මේ වසරේ 2%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙනවා. එවැගේමයි ලබන වසරේදී 4%ක හෝ 5%ක වර්ධනයක්ද අපේක්ෂා කරනවා. අපිට ඇති ප්‍රධානතම ගැටලුව මේ ණය නැවත පියවීම පිළිබඳවයි. අපගේ ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් තියෙනවා. එවැගේම ආදායමත් වියදම් සඳහා ප්‍රමාණවත් නැහැ. අපි අපගේ ආදායම ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. එවැගේමයි අපි අපගේ සමස්ත වියදම එකතු කිරීමේ පද්ධති ප්‍රතිසංස්කරණයට ලක් කරමින් එක් එක් දෙපාර්තමේන්තු වෙනුවට ආදායම් අධිකාරියක් පිහිටවීමට බලාපොරොත්තු වෙනවා. ගෙවුම් ශේෂ සම්බන්ධයෙන් කිව්වොත් අපි නව ආයෝජන අවස්ථාවන් ආකර්ෂණය කර ගැනීම පිළිබඳව සොයා බලනවා. සාම්ප්‍රදායිකව බැලුවොත් බොහෝ දෙනෙකු තමන්ගේ ආදායමට වඩා වියදම් දරනවා. එවැගේම බැඳුම් කර වෙළඳපොළට සාම්ප්‍රදායික නීති මත කටයුතු කිරීමට සිදුවෙනවා. මේ දෙක තුලිතව පවත්වාගෙන යන්නේ කොහොමද? දැඩි නීති රීති අනුගමනය කිරීම තුළින් සම්පූර්ණයෙන්ම රජයේ කඩාවැටීමට ලක්වීමේ හැකියාවද පවතිනවා. එනිසා මගේ මතය තමයි මේ පිළිබඳව ඉතා විචක්ෂණශීලීව බැලිය යුතුයි. අපි මේ ගැටලුවට මුහුණ පෑවේ ආපසු ගෙවීමේ සැලැස්මක් නැතුව වෙළඳාම් කළ නොහැකි භාණ්ඩ වෙනුවෙන් ණය ලබා ගැනීම නිසායි. මෙම මූල්‍ය ගැටලුව විසඳීම අද ප්‍රමුඛතාවක් ලෙස පවතිනවා. නමුත් අපට මේ කළමනාකරණය කළ හැකි බව මගේ විශ්වාසයයි. You have to resolve these issues in Sri Lanka. We can manage it.